අයිගෝන් කොහොමද ඔබලා? අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩ දෙනෙක් මට මැසේජස් කරලා අහලා තිබ්බා කවදද මේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරන්න පුළුවන්. ඒ වගේම මම කළා ඒත් නෙගටිව් ආවේ, ඊට පස්සේ පොසිටිව් ආවා, එහෙම වෙන්නේ ඇයි? ඒ වගේ දේවල්. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ට මතක තියාගන්න ඕනේ ලාස්ට් පීරියඩ් ඩේට් එක, ඒ කියන්නේ අන්තිමට උසස් වීම සිදු වුණ දවස කවද්ද කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ දින 28 ඔසප් චක්‍රය වෙන කෙනෙක් නම් අපි හිතමු මේ මාසේ 10 වෙනිදා ඇදින කියලා ඔසප් වීම. එතකොට මේ මාසේ 10 ඔබට ඔසප් වීම සිදු වෙන්නේ නැත්නම් ඒකම ඊට පහවෙනිදා ටෙස්ට් එක කරන්න යන්න එපා. දවස් 2 3ක් බලලා, දවස් 4ක් විතර බලලා මේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක නෙගටිව් නම් ඊළඟ දවස් 7ක් විතර ඉඳලා ආයෙ ටෙස්ට් එකක් කරන්න. සමහර අයට පළවෙනි ටෙස්ට් එක නෙගටිව් වෙලා දෙවෙනි ටෙස්ට් එක පොසිටිව් වෙන්න පුළුවන්. සමහර අයට ටිකක් කාලෙකින් තමයි පොසිටිව් ටෙස්ට් එකක් පෙන්නන්නේ. ඒක වෙන්නේ තමන්ගේ ශරීරයේ තියෙන මේ ප්‍රෙග්නන්ට් වුණාම HCG හෝමෝනිය වැඩි වෙනවා. ඉතින් මේ හෝමෝනිය තමයි ඩිටෙක්ට් කරන්නේ මේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එකෙන්. එතකොට ඒකට ටිකක් කාලයක් ගත වෙනවා. ඒ වගේම හදිසි වෙලා ස්කෑන් කරන්න ડોක්ටර් කෙනෙක් ළඟට යන්න කලබල වෙන්නේ නැහැ. ඔබට අපහසුතාවයක් තියෙනවා නම් විතරක් වෛද්‍යවරයෙක් හමු වෙන්න, නැත්නම් ටිකක් සතියක් දෙකක් විතර බලලා ටෙස්ට් එක නැවත කරන්න. ඉතින් සමහර අය කියනවා ප්‍රෙග්නන්සි ටෙස්ට් එකේ ලාපාට රතුවිරක් සහ තදපාට රතුවිරක් එනවා. සමහර අයට ඉරි දෙකම තදපාටට එනවා. ඉතින් ඒ ගැන කලබල වෙන්න එපා. කොහොම හරි ඉරි දෙකක් මේ ටෙස්ට් එකේ පෙන්නුවොත් ඒක ප්‍රෙග්නන්ට් හැටියට තමයි සලකන්නේ. නැත්නම් සමහර ටෙස්ට් තියෙනවා ධන ලකුණ එනවා, සමහර ටෙස්ට් තියෙනවා ප්‍රෙග්නන්ට් කියලා කෙලින්ම වැටෙනවා. ඉතින් ඔබලන්ට ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න, මගේ Facebook page එකට join වෙන්න පුළුවන්, මගේ videos like කරන්න, subscribe කරන්න. ඉතින් මේ තරක් දුර මාත් එක්ක රැඳී සිටියට ඔබට ගොඩාක් ස්තුතියි. ඊළඟ video එකෙන් හමු වෙනකන් සුබ දවසක්. අයිබෝන්.